පසුගිය 28 වැනිදා රාත්‍රියේ කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විදුහල අසල පිහිටි නිවසක පැවති උපන්දින සාදයක් අතරතුර ජගත් ප්‍රසන්න නැමැති පුද්ගලයාට පහර දුන් බවට ඔහු චෝදනා කරනවා. පහර කැමෙන් තුවාල ලබා කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි ඔහු ඊයේ ජාතික රෝහල වෙත රැගෙන ආවා. 28 වැනිදා රාත්‍රියේ මගේ මිත්‍රයෙක්ගේ උපන්දින ප්‍රසාදයක් පැවැත්වුවා කිරිබත්ගොඩ ස්කීම් එකේ. මම රාත්‍රී 9:10 පමණ එතන සහභාගී වුණේ. ප්‍රසන්න රණවීර කියන මන්ත්‍රීවරයාත් රාත්‍රී 10 මාරට ඉතර එතන සහභාගී වුණා. ෆෝන් එකෙන් මම එයා මත්පැන් පානය කරන එක ෆොටෝ ගත්තා කියලා තමයි ප්‍රධානම කාරණේ වුණේ. තවත් කොහරි පාටියකට ගිහිල්ලා හොඳ අධිකලේශ මත්පැන් පානය කළා තමයි එතන සහභාගී වුණේ. අනික තමයි මේ සිදුවීම විතරක් නෙමෙයි මීට කලිනුත් ඔය මන්ත්‍රීවරයා සාමාන්‍යයෙන් කොහි පාටියකට ගියත් අන්තිමට කාත් එක රණ්ඩු වෙලා කාටරි ගහලා තමයි ඊට එන්නේ. මම එතන ඉන්නදී මට පයින් පෙරහැරක් ගිහව මගේ පපුව ප්‍රදේශයට. ගහදි දෙවිලි පාරත් මට ගැහුවා. ගහද්දි අත් එක්ක ආවා අර මේ පැත්තේ කුඩු ව්‍යාපාරයේ දෙන කුඩු ගංජා විකුණන මනෝ කියන පුද්ගලයා මට ගහදියා බෝතලයක් අල්ලලා එතන පිච්චීර ගහලා බෝතලයක් අල්ලලා මගේ පපුවට ඇන්න පපුවට ඇයිදි මම ආරක්ෂා වෙන්න මම මෙහෙම ආරක්ෂා වෙන්න උත්සාහ කරද්දී මගේ මේ අත් ප්‍රදේශයට ඇල්ලම අද මේ මෙහුන් දාලා තියෙනවා. කෙසේ වෙතත් මන්ත්‍රීවරයා අතනඟුට ගැනීමට පසුගිය දින දෙකෙහිම ඔහුගේ නිවසට පොලිස් කණ්ඩායමක් ගියද ඔහු නිවසේ සිට නැහැ. අදාළ චෝදනාව පිළිබඳ විමසීමට අප පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාගේ ජංගම දුරකථනයට ඇමතුවත් අවස්ථා කිහිපයකදීම එම උත්සාහය ව්‍යර්ථ වූයේ දුරකථනයේ ක්‍රියා විරහිත කර තිබීම හේතුවෙන්. පොලිසිය සඳහන් කළේ මීට අදාළව අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ බවත් ඒ ඔස්සේ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බවයි.